And now, live at 7. ආයුබෝවන් සුපුරුදු වේලසම දවසම විමසන වේලාව. ශ්‍රී ලංකාවේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය Live at 7 ආරම්භ කරන්නට අදත් කාලය ඇවිත්. Live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම දකින්නට යමු ප්‍රධාන පුවත් සිවස්තල. ජගත් සාම හමුදාවට මාලි රාජ්‍යයේදී ප්‍රහාරයක්. ශ්‍රී ලාංකික හමුදා සමාජිකයින් 3 දෙනෙකුත් මරුට. සිංගප්පූරු ගිවිසුම සංශෝධනය කරන බව ජනපති සිංගප්පූරු අගමැතිට සිංගප්පූරුවේදීම දන්වයි. ව්‍යවස්ථාදායක ස්වභාව නිසා ප්‍රජාතන්ත්‍රවාදයට මුණදේ. මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා තියෙනවා. අඩු ගානේ ව්‍යවස්ථාදායක සභාව නිසා මේ ටික ආරක්ෂා වෙලා තියෙනවා. මේ සභාව මෙහෙම ගෙනියනවා ඉදිරියට. රටින් පැන ගිය මජ්ජාවරම් කරුවන් ගැන අලුත් හෙළිදරව්වක්. දිවයිනෙන් බැහැරව ගිහිල්ලා හැංගිලා ඉන්න ප්‍රධාන පෙළේ ජාවාරම් කරුවන් 24 දෙනෙක් අපි අඳුනගෙන තියෙනවා. වගාවට වින කරන්නට හඳුනා නොගත් තවත් සේනාවක් එයි. මං කහෙල් කරලා තියෙනවා දැන් අවුරුදු 6-7ක්. ඉතින් තාමත් නම් මෙහෙම සතෙක් දැකලා නැහැ. සිංගප්පූරු වෙළඳ ගිවිසුමට සංශෝධන කිහිපයක්ම සිදු කිරීමට සිද්ධ වෙනවා. මේ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ සිංගප්පූරුවට ගියපු අවස්ථාවේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයාම හමුවුණු වෙලාවේදී. ඒ අතරේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද එක්සත් ජාතීන්ගේ ආසියා ශාන්තිකර කලාපීය පාරිසරික සමුළුවත් ආමන්ත්‍රණය කළා. එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වුණේ සිංගප්පූරුවේ මරිනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී. සමුළු අමතමින් ජනාධිපතිතුමා අවධාරණය කළේ ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බවයි. ශ්‍රී ලංකාව පරිසර සංරක්ෂණය සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෙන ඇති පියවර පිළිබඳව පැහැදිලි කළ ජනාධිපතිතුමා පරිසර සංරක්ෂණය උදෙසා එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයට නව යෝජනා කිහිපයක් ද ඉදිරිපත් කළා. ආහාර නාස්තිය පාලනය කර ගැනීමට කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීම පිළිබඳව යෝජනාවක් ද ඒ අතර වුණා. මේ අතර ජනාධිපතිතුමා අද දහවල් සිංගප්පූරු අග්‍රමාත්‍යවරයාද හමු වුණා. එහිදී ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳව සාකච්ඡා කෙරුණා. ජනාධිපතිතුමා එහිදී කියා සිටියේ සිංගප්පූරු ගිවිසුම සකස් කිරීමේදී ශ්‍රී ලංකා පාර්ශ්වයෙන් අඩුපාඩු කිහිපයක් සිදු ඇති බවයි. ඒ සඳහා සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. ලොවටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳවද මේ හමුවේදී නායකින්ගේ අවධානය යොමු වුණා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව නිසා මෙරට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. අද කතා කරනවා මේ ව්‍යවස්ථාදායක සභාව හොඳ නැහැ කියලා. ඇයි? මේ රටේ ස්වාධීන අධිකරණයක් තියෙනවා. ස්වාධීන කොමිෂන් සභා තියෙනවා. අපිට විරුද්ධවත් තීන්දුව දීලා තියෙනවා. එදා කිව්ව හොඳයි කියලා. අර එදා කිව්වම මේ ජනමත විචාරණයක් ඕනේ කියලා පළාත් සභා ඡන්ද පිළිවෙල එදා හොඳයි. නඩු වලින් නිදහස් කරාම හොඳයි. ස්වාධීනයි. මේ පත් කරපු ව්‍යවස්ථාදායක සභාවත් හොඳයි. දැන් කතා කරන්නේ එක් විදියට. අපි දන්නවනේ මොකද්ද මෙතන උනේ කියලා. මෙතන මේ තරහ තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය දිසැම්බර් මාසේ දුන්නේ තීරණ ගැන. දැන් පටන් ගන්නවා නඩුකාරුන්ට බයින්න ඒ අයගේ ආගම ගැන කතා කරන්න. ඕකට ඉඩ දෙන්න බෑ. අනික මොකද්ද ශ්‍රීගානි බණ්ඩාරනායකට සිද්ධ වුනේ? මේකේ 17 වෙනි සංශෝධනයේ මුළු සභාවම එකතු වෙලා අපි පත් කරේ. පස්සේ ඇවිල්ලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිව මොකද්ද කරේ? ඒ කාලෙදී මේක ක්‍රියාත්මක නෙකිරුවා. ඊට පස්සේ 18 වෙනි සංශෝධනය ගෙනල්ලා සංයුක්ත වෙනස් කළා. ඒ ඕන එකක් කරන්න කිව්වා. මොකද අන්තිම ප්‍රතිඵලය? ඒ ගෙනාවේ ජනාධිපතිව ඊළඟ ජනාධිපතියෙන් පැරදුනා. අද කතා කරනවා මේ ව්‍යවස්ථාදායක සභාව හොඳ නැහැ කියලා. අඩු ගානේ ව්‍යවස්ථාදායක සභාව නිසා මේ ටික ආරක්ෂා වෙලා තියෙනවා. මේ සභාව මෙහෙම ගෙනියනවා ඉදිරියට. කවුද මේ සැරේ ප්‍රජාතන්ත්‍ර උල්ලංඝනය කරේ? හොරෙන් ආණ්ඩුව ගත්තායන්නේ මෙතන කතා කරන්න ඇවිල්ලා ඉන්නේ. වෙන කවුරුවත් නෙමෙයිනේ. අපි ණය ගත්තෙත් නෑ, වියදම් කළෙත් නෑ.
මේ කතාව ප්‍රසිද්ධියම කියන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතුමා ණය නොගත් වියදම් නොකළ කාල සීමාව මොකක්ද කියන වගත් හරියටම සඳහන් කරනවා. දැන් තියෙන්නේ දින 50ක් ගැන තමයි බණින්නේ. දින 50ක්. ඔව්. දින කියලා බණින්නේ. වෙන හානිය ඒක තමයි කියලා. දැන් ස්මාලෝඩ් ඉස්සෙල්ලා ඔක්කොම ණය ගත්තා කියලා කිව්වේ ඒ කාලේ. දැන් දින 50ක්. එයාලා ගත්ත ණය ගැන කතා කරන්නේ නැහැ. එයාලා කරන වැරදි ගැන කියනවා. එයාලා අනාගෙන තියන්නේ ආන්. දැන් ආඩුවක් නැහැ. ඉතරයි. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැසීම ඊයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී පක්ෂයේ තනතුරු ගැන තීන්දු තීරණ කිහිපයකටම එළඹ තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී එම පක්ෂයේ නියෝජ්‍ය මහලේකම්වරයා ලෙස රාජමාත්‍ය රුවන් විජේවර්ධන මහතා සහ පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස අමාත්‍ය සාගර රත්නායක මහතාත් පත් කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා පක්ෂ නායක වශයෙන්ුත් නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා වශයෙන්ුත් උපනායක රවි කර්ණය මැතිතුමා වශයෙන්ුත් පත් කරනු ලැබුවා ගියවර. මෙවර ඒ පත් නොකරපු තනතුරු සඳහා විශේෂයෙන්ම පක්ෂයේ සභාපති විදියට කබීර් රසින් මැතිතුමත් පක්ෂයේ මහලිකම් විදියට මමත් ජාතික සංවිධායක ලෙස නවීන් දිසානායක මැතිතුමත් පත් කරනු ලැබුවා. වෘත්තීය කටයුතු ලේකම්වරයා වශයෙන් රංග මණ්ඩාර මැතිතුමා පත් කරා. අනිකුත් සියලුම තනතුරු පෙර අවුරුද්ද වගේම මේ වසරේත් පත් කරනු ලැබුවා. අපි කැට තියලා කියනවා අපේ අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්න හොඳට මතක තියාගන්න ලියලා තියාගන්න. ජයග්‍රහණය කරනවා විතරක් නෙමෙයි ඔය පොදු ජන පෙරමුණේ ශ්‍රී ලංකා දහස් පක්ෂයත් අපිත් එක්ක ඒ ජයග්‍රහණ සටනට එකතු වෙනවා. හැම ඡන්දයක්ම කලට වෙලාවට තියන්න අපි උත්සාහ කරනවා. සමහර අය තියෙන ක්‍රමය හොඳ නැහැ කියලා අලුත් ක්‍රම ගේන්න කියලා අවුල් කරගෙන සමහර ඡන්ද හිර කෙරෙව්වා. ඒ නිසා ආණ්ඩුව අනිකුත් පක්ෂත් එක්ක කතා කරලා තීරණයක් සුදුසු වෙලාවට ගනීවි. විපක්ෂයේ දිගින් දිගටම ඉල්ලන්නේ පළාත් සභා මැතිවරණයක්. යම් විදිහකින් ආණ්ඩුව පළාත් සභා මැතිවරණයක් නොදුන්නොත් විපක්ෂයේ කුමක් කරා වේද? එතකොට කරන්න යන දේ ගැන පොදු ජන පෙරමුණේ අද පැවති මාධ්‍ය හමුවේදී පැහැදිලිවම කියවුණා. මේ එක්සත් ජාතික පක්ෂයේ තීරණයක් අරන් තියෙනවා. ආණ්ඩුවක් හැටියට එක්සත් ජාතික පක්ෂය යන්නේ ජනාධිපතිවරණයකට කියන එක කියලා තිබුණා. අපි ඉතාමත් කඩිනමින් මම හිතන්නේ ලබන සතියෙ වෙද්දී මේ පළාත් සභා මැතිවරණය පැවැත්වීම සඳහා අපි අධිකරණයට යනවා. අපි හිතනවා අධිකරණයෙන් ස්වාධීන තීන්දුවක් දීලා මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරයි කියලා. මම දකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හොඳ අලුත් නායකත්වයක් අවශ්‍යයි. දැන් අලුත් අයට දැන දෙන්න එපා. මම නිර්භයම කියනවා හැම ආණ්ඩුවක්ම බලය ආරක්ෂා කරගන්න මිනි මැරුවා. ඒ නිසා මම කිව්වේ අන්න එහෙම මානසිකත්වයක් තියෙන අය සහ එහෙම වැඩ කරපු අය මේ ජනාධිපති මැතිවරණයට ගෙන ආ යුතු නැහැ කියන එකයි මම කියන්නේ. මම සහයෝගය දෙන්නේ අර මම මුලින් කියපු ඒ වගේ හොඳ සුදුසුකම් තියෙන කෙනෙකුට පමණයි. නිල වශයෙන් රනිල් වික්‍රමසිංහ මේ රටේ අගමැති වුණාට ව්‍යවස්ථාව ගෙනෙද්දී සුමන්දිරන් තමයි මේ රටේ අගමැති වුණේ. ජනවාරි 5 මැතිවරණය තිබ්බනම් හරියටම රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් දැනගන්න තිබ්බා. සුමන්දිරන් මන්ත්‍රීතුමාටත් දැනගන්න තිබ්බා රටේ ජනතාව යාලට සලකන විදිය. උදා ගම්මාන වැඩසටහනින් ජනතාවට සිදුවන සේවාව ගැන විරුද්ධවාදීන් අසත්‍ය ප්‍රචාර පතුරවමින් චරිත ඝාතනය සිදු කරන බවට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා චෝදනා කරනවා. කළුතර ඉංගිරියේ ඉදිවුණු ඉන්ද්‍රදාස හෙට්ටිආරච්චිගම අද සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ජනතා අයිතියට පත් කළා. මේ උදා ගම්මානය නිවාස 27කින් සමන්විතයි. අපිට විරුද්ධ විවිධ කණ්ඩායම් අලුත්ම සෙල්ලමක් පටන් අරගෙන තිබේ. දැන් ඒ අය ගණන් හදලා පෙන්නනවා ගෙවල් වලට මෙච්චර වැය කරේ මේ වගේ මුදල් ප්‍රමාණයක්. හැබැයි උත්සවය වෙනුවෙන් තවත් මෙච්චර මුදල් ප්‍රමාණයක් කැප කරලා ඉන්නේ. චරිත ඝාතනය කරන මම ඔය හාවියොන්ට කියන්න කැමති නිවස ඉදිකරන්න ලබා දුන්නු මුදල පමණක් නොවේ. ඉඩමේ වටිනාකම කීයද? අද මේ නිවාස 27කම එක නිවසකට පර්චස් 12 බැගින් නොමිලේ ඉඩම් ලබා දෙන අපේ මේ උදාගම්මාන වැඩසටහන මොනවත්ම නැති අය ලක්ෂපතිය කෝටිපතිය කරන වැඩසටහන. යහ පාලන රජේ නොසිටින්නට මම ඔබලට වගකීමෙන් කියනවා පෝසතුම් වෙන්නේ මේ සාමාන්‍ය ජනතාව නෙමෙයි. මහ පොළොවට පය ගහලා ජීවත්
ගත්ත නොබලා නෙමෙයි මැති ඇමතිවරුන්ගේ දුවාලා පුතාලා ඥාති පරපුර. ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ඔවුන් අපේ රටේ ස්ථාවර භාවයක් අපේක්ෂා කරන සංගමයක්. ඔවුන් අද සඳහන් කළේ පවතින දේශපාලන අස්ථාවර භාවය හමුවේ බෙදුම්වාදීන් තමන්ගේ අරමුණු ඉටු කර ගැනීමට කැස කවන බව. මෙවරත් 40 වැනි මානව හිමිකම් සැසිය ආරම්භ වෙනවා පෙබරවාරි අවසානයේ. වසර 4ක් පුරා ජිනීවා මානව හිමිකම් කාර්යාලයේ මේ රට අස්ථාවරකරණයේ යෝජනාවලට විරුද්ධව අපි විදේශගත සංවිධානයක් හැටියට අපේ උපරිම අපේ දායකත්වයේ කාර්යභාරය අපි ඉෂ්ට කරනවා. මේ වෙනකොට ඒ 31 යෝජනාවේ මා දන්නා පරිදි ඒ යෝජනාවේ බොහෝ කරුණු ඉෂ්ට කරලා තියෙනවා ජාත්‍යන්තරයට සහ දෙමළ බෙදුම්වාදී ඩයස්පෝරාවට අවශ්‍ය පරිදි. තව ඉතුරුලා තින්නේ කීපයක් පමණයි. ඒ දෙකක් තුනක් ඒ පමණේ යෝජනාවලට තමා මේ අද වෙනකොට සුමන්දිරන් ඇතුළු බෙදුම්වාදී නඩය මේ වෙනකොට උත්සාහ කරනවා මේ රටේ දේශපාලන අස්ථාවරභාවය සහ මේ විකෘතිභාවයත් එක්ක අද ඔවුන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න. මොකද දැන් පිටරට ඉන්න කට්ටියට ද්‍රවිඩ කට්ටියට රිෆියුජි ගහන්න බෑ. ඒ කියන්නේ දේශපාලන රැකවරණය ගන්න බෑ. දැන් යුද්ධේ නෑනේ. ඒගොල්ලන්ට අවශ්‍යයි මේ රටේ නැවත යුද්ධයක් නිර්මාණය කරන්න. ඒ අය ওই විදිහට කරුණු දක්වන්නේ වර්තමානයේ ගේන්න යන අනුක්‍රම ව්‍යවස්ථාව හෝ සංශෝධනය හෝ ඒකට සහයක් ලබා දීමේ අරමුණෙන් කියලාද? හරියට හරි අනිවාර්යෙන්ම රාජ්‍ය මට්ටමේ මීට වැඩිය මැදිහත් වීමක් වුණා නම් මේ බොරු ප්‍රචාර ඩයස්පෝරාවට ගෙනියන්න බෑ ජාත්‍යන්තරේ. ඉස්සර කතාවට කියන්නේ ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ කියලා. හැබැයි දැන් කියන්න වෙන්නේ සේනාගෙන් බැටකන ගොවීන්ට තවත් දළඹුවන්ගෙන් බැටකන්න සිද්ධ වෙනවා කියලා. ඒ කතාවේ අලුත්ම කාරණාව අපි ඔබට කියන්නේ මේ විරාමයෙන් පසුව. නොදරුවෙක් හමුවේ මාරා වේශ වූ අමනුස්සයෝ. This is Live at 7. ඉරාමෙන් පසු ප්‍රථම පුවත ඔබ වෙත ගෙන එන්නේ NSB නිවාස ණය නිවාස සිහිනය කඩිනමින් සැබෑ කර දීමට. පළමු වසරට ඇතුළත් වන සෑම දරුවෙකුට මහජන බැංකුවේ සිසුදාන ගිණුමත් සමග වටිනා තෑග්ගක්. හිටපු ජනාධිපතිතුමාගේ බාල පුතාගේ මංගල්‍ය තිබ්බේ ඊයේ. මේ මංගල්‍යයට ආරාධනා ලැබපු පිරිසත් හිටියා, ආරාධනා නොලැබපු පිරිසත් හිටියා. එක්සත් ජාතික පක්ෂයෙන් හිටපු ජනාධිපතිතුමාගේ බාලපුතාගේ මගුලට ආරාධනා කරපු අය කවුද, නොකරපු අය කවුද? යෝජනාවක් ගෙනලා තිනවා ශ්‍රී ලංකාවේ නම වෙනස් කරන්න ඕනේ කියලා වෙබ්සයිට් වල දෙන ප්‍රචාර. සම්පූර්ණ වැරදි වார்த்தාවක්. අපේ පක්ෂෙත් කියන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ශ්‍රී ලංකා ජනරජය කියන එක වෙනුවට නිකම්ම ශ්‍රී ලංකා ජනරජය කියලා නම් කරන්න කියලා. මහින්ද මහත්තයා, ඔබතුමාට විවාහ මංගලයට ආරාධනාවක් කැමති වෙන්නේ නැහැ? එහෙම ආරාධනාවක් නැහැ. එහෙම මට අවශ්‍යතාවයකුත් නැහැ යන්න. ඔයතුමාගේ පෞද්ගලික කාරණයන්නේ ඒක. විවාහ මංගල්‍යයක්, ඒ වගේම අවමංගල උත්සවයකට දේශපාලන ගාව ගන්න හොඳ නැහැ. රටේ වෙලා තියෙන්නේ මේ දේශපාලනය ගමට සතුරුයි. හැබැයි නායකකාර ගාතින්නේ මේ සතුරු නෑ, ඒගොල්ල මිතුරු. කටේ ගමේ මිනිසුන්ටත් ඒ தත්ත්වය උදා කරලා දෙනවා. ඉතින් ඒක වැරදි විදිහට භාවිතා කරන දේශපාලනය තමයි මේක වැරදි කරු. ප්‍රතිවර්ණ තුනෙන් ඕන එකක් ළඟ එන්න පුළුවන්. මම කියන්නේ මේලා රටට ඕනේ දරගත් තැන් තැන් වල තියෙන පලාස සභාවක් නෙමෙයි, ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක්. බොහෝ දෙනෙක් පිට චෝදනා කරා පහුගිය රජයේ විසින් කොළඹ නගරය ලස්සන කරා කියලා. කොළඹ නගරය තිබ්බ කුමටි කාර්යගෙන මීතොට මුල්ලට ගිහිල්ලා විශාල ව්‍යසනයකට පත් වුණා මිස තිරසාර විසඳුමක් මේ කිසියකට තිබෙන්නේ නැහැ. අපි තිරසාර විසඳුමක් එක්ක මේ වෙනකොටත් වැඩපිළිවෙළක් පටන් අරගෙන කරගෙන යනවා. 20 20 22 වෙනකොට විශාල පරිවර්තන, විශාල සංවර්ධන ජනතාවට දැනෙන තැනකට AV කියන මම මේ අවස්ථාවේදී කිව යුතුයි. සේනා දළඹු උවදුරෙන් හානි වූ වගාවන් පිළිබඳ වාර්තා සතිපතා ලබා දෙන ලෙස අගමැතිතුමා විෂය භාර ඇමතිතුමාට දැනුම් දීලා. පී හැරිසන් ඇමතිතුමා පැවසුවේ වන්දි ගෙවීම කඩිනම් කිරීමට අගමැතිවරයා මේ තීරණය ගෙන ඇති බවයි. මේ අතර හානි වූ වගාවන් පිළිබඳ සමීක්ෂණ අදත් ප්‍රදේශ කිහිපයකදීම පැවැත්වුණා. අනුරාධපුර ගලින් බිඳුනු වැව මහ පරිමාණ ලෙස බඩේරිඟු වගාව කෙරෙන ප්‍රදේශයක්. දිස්ත්‍රික්කයේ වැඩිම දළඹු හානියක් වාර්තා වන ප්‍රදේශයක් ලෙසත් ගලින් බිඳුනු වැව සැලකෙනවා. පෙරණතෙක් මානයටම තියෙන්නේ බඩ ඉරිඟු වගාවක්. මේ වගාව අකර 1300ක් පමණ ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි අවාසනාවකට මේ සමස්ත වගාවටම සේනා දළඹු උවදුරත් ව්‍යාප්ත වෙලා තියෙනවා. ගලින් බිඳුනු වැව අලුත් දිවුල් වැව ප්‍රදේශයේදී වගහානි සමීක්ෂණය සිදු වූ අයුරීමේ ඒකේ තේන බිජවලට හානියක් නැහැ. අනුරාධපුරය, නාච්චුදුව, විලච්චිය ඇතුළු ප්‍රදේශ කිහිපයකදීත් මේ දළඹු හානිය පිළිබඳ සමීක්ෂණ සිදු කෙරුණා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සේනා දළබුවා නිසා බීජ සඳහා බඩේරුංග වගා කරපු ගොවීන්ට කිසිදු හානියක් වෙලා නැහැ. කිරි කරල් සඳහා වගා කරපු ගොවියන්ගේ හානිය සම්බන්ධයෙන් ඉදිරියේදී අපට ප්‍රකාශ කළ හැකි. මේ වෙනකොට ඒ පිළිබඳව අපට තොරතුරු වාර්තා වෙලා නැහැ. මේ විදිහේ කරලේ මේරිමත් එක්ක බීජ වලට හානි කිරීමට නොහැකි මට්ටමක තමයි මේ තියෙන්නේ මේ වගාවේ තත්ත්වය. මේ වගාව තුල යලි ව්‍යාප්තියක් ගැන කියන්න බෑ. ඒ අනුව ඔවුන් වෙනත් භෝග වෙත ව්‍යාප්තිය ආරම්භ කර ඇති බවට කෘෂි නිලධාරීන් විශ්වාස කරනවා. එලෙස ව්‍යාප්ත වුණ දළඹුවන් ඇහැලියගොඩ ප්‍රදේශයෙන් අද පළමුවරට වාර්තා වුණා. ඒ පලා වගාවකින්. මේ අතර අනුරාධපුර නොච්චියාගම කිසල් වගාවකිනුත් හඳුනා නොගත් තවත් පණුවන් විශේෂයක් සොයාගෙන තිබෙනවා. කොලේ සම්පූර්ණයම කාලා තියෙන්නේ. මං කහෙල් කරලා තියෙනවා දැන් අවුරුදු 6-7ක් මෙතින් තාමත් නම් මෙහෙම සතෙක් දැකලා නැහැ. සේනා ඌදුරු සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය පී හැරිසන් මහතා අද මෙලෙස අදහස් පළ කළා. එක පණුවයි ඇවිල්ලා තියෙන්නේ. දළඹුවාගේ ප්‍රශ්නේ විතරයි අපිට තියෙන්නේ. සමහර අය කියන්නේ මේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කිසි දෙයක් කරලම නැහැ. ඒ කියන්නේ අපි සියඹලා ගෙනල්ලම නැහැ. ගරු අග්‍රාමාත්‍යතුමා මට ඊයේ හවසත් කිව්වා මේ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග එතුමට ලිඛිතව සතිපතා එවන්න කියලා. ඒ වගේම මේ සඳහා මුදල් ප්‍රතිපාදන අවශ්‍ය නම් ඒ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දෙන්න මුදල් අමාත්‍යාංශයට දැන් නියෝග කරලා තියෙනවා. ඉතින් මේ වගේ විශාල වැඩ කොටසක් කරනවා අපි. අපි දැන් සෝදානම් විරාමයක් ලබන්නට. තවත් පුවත් දකින්නට යමු මේ විරාමයෙන් අනතුරුව. විපක්ෂ නායක ජනපති වූ පසු After a group of soldiers rose up against Nicolas Maduro, though the police quickly put an end to the revolt, it empowered anti-government demonstrators. This is Live at 7. මේ දවස්වල පක්ෂවලට තියෙන ලොකුම ප්‍රශ්නයද නැත්නම් පක්ෂවලින් අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ දන්නේ නැහැ. කොහොමවත් ජනාධිපතිවරණ අපේක්ෂක කවුද කියන එක නම් දැන් ලොකු ප්‍රශ්නයක් කරගෙන තියෙනවා. මේ ජනාධිපතිවරණ අපේක්ෂක සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය අද හොඳ කතාවක් කිව්වා. ඒ වගේම මනෝ ගණේෂන් අමාත්‍යතුමා අද ව්‍යවස්ථාව ගැනත් කතා කළා. ව්‍යවස්ථාවක් නැත. කඩම් පොතකුත් නැත. ව්‍යවස්ථා සම්බන්ධව අපි සාකච්ඡා කරපු කරුණු ටික වාර්තාවකට දීලා දාලා තියෙන ඇචරයි. මේ ඉඩම් බලතල, පොලිස් බලතල, අධිකරණ බලතල ඔක්කොම කොට කියන විදියට ඒව දීලා නැහැ. යෝජනා කරලත් නැහැ. විවිධ යෝජනා තියෙන පොළ. නමුත් අපි බහුතරව අපි ඉන්නේ මේ රටේ නොබෙදු ලංකාව තුළ වලේ බෙදාගෙන ජීවත් වෙන්නට පරිසරයක් හදන්න නැත්නම් ඇචරයි. වලේ බෙදාගෙන කියන්නේ මොන වගේද? මේ රටේ දැනටම බලස්සමන බලතල තියෙනව නේද? ඒ බලතල තව සත්‍යව කරන්න ඕන. අඩපණ අදන්න ඕන. ඒකනේ ඔබතුමා කියන විදිහට ඒ බලතල ඇති. දාතුපන සංශෝධන ඇති. මහින්ද රාජපක්ෂ මහත්මයා විමල් වීරවංශලා ගම්මන් පිළලා කියනවා අන්න අලුත් ව්‍යවස්ථාවක් කියන්න යනවා ඒකීය රාජ්‍ය නැති කරන්න යනවා බුද්ධාගමට ප්‍රමුඛස්ථානය නැති කරන්න යනවා උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න යනවා උතුරු නැගෙනහිරෙන් හමුදාව අයින් කරන්න යනවා කියලා පට්ට කෙබර ටිකක් කෙප්ප ටිකක් අතාරිනවා වැරදිලා හරියම ව්‍යවස්ථාවක් ආවොත් මගේ ඡන්දයේ ව්‍යවස්ථාවට මම දෙන්නේ නැහැ කියන කීතාම වක්කීමෙන් තමුන්නාසලට කියන්න කැමතියි හිටපු අරක ලේකම් ගෝඩාභය රාජපක්ෂ මහතා සූදානම් කියන ජනාධිපතිවරණයට අනේ හොඳයි අපි සන්තෝසයි අපි ඇත්තටම හිතුවේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරණයට ඔවුන් යෝජනා කරයි කියලා අපි කැමති ගෝඩාභය රාජපක්ෂ මැතිතුමා පුහුට්ටුවේ අපේක්ෂකය හැටියට එනවා නම් හැබැයි ගෝඩාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වුණොත් ජනාධිපතිවරණ එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂයට අභියෝගයක් නෑ එක්සත් ජාතික පක්ෂයේ තුරුම්පුව ගහන්නේ වෙලාවට අපි හොඳ දේශපාලනේ දන්න අස්සෙත් දානවා මැච් එකට මත් ජවාරම් කරුවන් තවමත් අපේ රට මත් දූපතක් බවට පත් කරන්නට වෙර දරමින් තිබෙන නිසාම මේ ගෙවන සතිය මත් නිවාරණ සතිය බවට පත් කරන්නට රජය තීරණය කළා. මේ මත් නිවාරණ සතිය පදනම් කර ගනිමින් මත්ද්‍රව්‍ය වලින් අපේ රට මුදවා ගැනීම අරමුණු කරගත් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ඒ වැඩසටහන් වල ප්‍රගතියත් ඒ වගේම මත් ජවාරම් කරුවන්ගේ ප්‍රබල බවත් දැනවෙන ආකාරයේ මාධ්‍ය හමුවක් අද පැවැත්වුණා. 2018 වසරේ සහ මේ වසරේ ගත වූ මාසය තුළ සොයාගත් මත්ද්‍රව්‍යවල තරම ගැනත් මේ මාධ්‍ය හමුවේදී මුලින්ම හෙළිදරව් කෙරුණා. 2018 වර්ෂයේදී හෙරොයින් කිලෝ 737කට අධික ප්‍රමාණයක් සැකකරුවන් 40,987ක් සමග අත්අඩංගුවට අරන් තියෙනවා. මෙහි වටිනාකම රුපියල් මිලියන 8,800කට අධික වෙනවා. 2018 වර්ෂයේදී ගංජා සහ කේරළ ගංජා කිලෝ 4,084කට අධික ප්‍රමාණයක් සැකකරුවන් 54,675ක් සමග
සමග අත්අඩංගුවට අරන් තියෙනවා. කොකේන් කිලෝ 18කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් 17ක් සමග. ඒ වගේම හෂීෂ් විෂ මද්‍රව්‍ය කිලෝ 13කට අධික ප්‍රමාණයක්, සැකකරුවන් 86ක්. 2019 වර්ෂයේ මේ දක්වා හෙරොයින් කිලෝ 107ක් සහ ග්‍රෑම් 351ක්, සැකකරුවන් 2895ක් සමග මේ ජනවාරි මාසයේ මේ දිනවලදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණා. මේ වෙනකොට මද්‍රව්‍ය හුමාරු මධ්‍යස්ථානයක් තරම් බරපතල තත්වයකට අපේ රට පත්වෙද්දී ප්‍රබල ජාවාරම්කරුවන් 24 දෙනෙක්ම මේ වෙනකොට හොර රහසෙම රටින් පිට වෙලා. මේ 24 දෙනාගේ දේපල රාජසන්තක කිරීම සඳහා විමර්ශන ක්‍රියාවලිය මේ වෙද්දි සිදුවේ. අපේ රටේ මද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් ජනාධිපතිතුමා පසුගිය වසරේදී වැදගත් තීන්දුවකට එළඹුණා. ඒ මරණ දඬුවම නියම වී බන්ධනාගාරගතව සිටියදීත් මත් ජාවාරමේ නිරත වන අයට මරණ දඬුවම ලබා දෙන්න. මේ අතර අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය මාධ්‍ය නිවේදනයක් මගින් පෙන්වා දී තිබෙන්නේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වූවන් පිළිබඳ මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග හා මද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ 48 දෙනෙකුගේ ලැයිස්තුවක් ජනාධිපති ලේකම් කාර්යාලයට යවා ඇති බවයි. ඉන් 30 දෙනෙකුම තම දඬුවමට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවද එම නිවේදනයේ දැක්වෙනවා. දරුවන්ට දෙවියන්ට විදිහට සලකන්න ඕනේ නැහැ. ඒත් අඩුම ගණනේ දරුවන්ට දරුවන් විදිහට සලකන්න. මේ එල්ලේම කරන්නේ දරුවන්ගෙන් පලිගන්නා මරුවන්ගෙන්. තිස්මහරාම රන්මිණිතන ප්‍රදේශයේ පියෙක් මේ විදිහට තම අට හැවිරිදි පිරිමි දරුවාට පහර දී තිබුණේ. ඔහු සිය බාල සහෝදරයා සමඟ නිරතුරුව රණ්ඩු කරගන්නා බව පවසමින්. මේ අයුරින් ළමයින්ට ක්‍රූර ලෙස සැලකීමේ සිදුවීම් 2413ක්ම පසුගිය අවුරුදු පුරා ජාතික ළම ආරක්ෂක අධිකාරියට වාර්තා වෙලා. එම පැමිණිලි වලින් වැඩිම සංඛ්‍යාව වන පැමිණිලි 1330ක් වාර්තා වී තිබෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. පැමිණිලි 1066ක් ගම්පහ දිස්ත්‍රික්කයෙනුත්, පැමිණිලි 823ක් කුරුණෑගල දිස්ත්‍රික්කයෙනුත් වාර්තා වෙලා. පසුගිය මාසෙත් කුරුණෑගල නාරම්මල අලුත්වැය ප්‍රදේශයේ මවක් මල් පෝච්චියක් බිඳීමේ සිදුවීමක් මුල් කරගෙන තම අවුරුදු 2 මාස 10ක් වයසති දියණියට අමානුෂික ලෙස පහර දීමේ සිදුවීමක් වාර්තා වුණා. මේ මාස 15 වෙනිදා සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් වාර්තා වුණේ සුළු පියෙකු විසින් අවුරුද්දයි මාස 10ක් වයසති දරුවෙකු දුම්වැටියකින් පිළිස්සීමේ පුවතක්. මේ සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට නඩු කටයුතු ක්‍රියාත්මක බව පොලිස් ළමා හා කාන්තා කටයුතු කාර්යාංශය පැවසුවා. කෙසේ වෙතත් ළමා හිංසන පිළිබඳ සිදුවීම් දුටු සැනින් ඔබට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 19:29 ළමා උපකාරක දුරකථන සේවය අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකියි. ඒ වෙනිසුවලාවේ මේ මහියංගනේ හැබැයි දෙකම උද්ඝෝෂණ. මහියංගන ජාතික පාසලේ ආදි ශිෂ්‍ය පදනම යටතේ මහියංගනේ සිද්ධාර්ථ ප්‍රාථමික විදුහල්ට මෙම සිසුන් 23 දෙනා ඇතුළත් කරගන්නා ලෙස ඌව පළාත් නව ආණ්ඩුකාර මාෂල් පෙරේරා මහතා මීට පෙර නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ පාසලට දරුවන් ඇතුළත් කරගන්නා චක්‍රලේක බාධා ඉවත් කරගන්නා තුරු පසුගිය වසරේ දරුවන් ඇතුළත් කරගත් අයුරින්ම මෙම දරුවන් ඇතුළත් කරගන්නා ලෙස දැනුම් දීමක්ද කරමින්. කෙසේ වෙතත් මෙම නියෝගය ක්‍රියාත්මක කිරීමට ඌව පළාත් අධ්‍යාපන ලේකම්වරිය සහ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පීවර ගෙන තිබුණේ නැහැ. පාසලට යාබද පාසලේ වෙනත් උත්සවයකට සහභාගී වීමට පැමිණි ඌව පළාත් නව ආණ්ඩුකාරවරයා සිද්ධාර්ථ ප්‍රාථමික විද්‍යාලයේ නව පන්ති කාමරයක් විවෘත කර සිසුන් ඊට ඇතුළත් කිරීමට අද පීවර ගත්තේ මේ අතරතුරේ. කෙසේ වෙතත් එම පාසලේ විදුහල්පතිවරයා සිසුන් බඳවා ගැනීමට තමන්ට ලිඛිත අවසරයක් ලැබී නොමැති බව පැවසීමත් සමඟ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්. මේ අවස්ථාවේදී මෙම ස්ථානයට කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාද පැමිණියා. කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා එම ස්ථානයෙන් පිටව යද්දීත් දෙමාපියන් යළි විරෝධය පළ කළා. කලාප අධ්‍යක්ෂක කියන්නේ ප්‍රශ්න වලින් පැනලා මේ සූත්‍ර මූණ දෙන්න බැරි හොරෙක් වෙලා. කෙසේ වෙතත් අදාළ සිසුන් 23 දෙනාට සිදුවේ කිසිදු විසඳුමකින් තොරව අදත් නිමස් වෙත යෑමටයි.
ලයිවට් සෙවන් තුළින් අදට සමුගන්නට අවසරයි. අද රාත්‍රී 10ට රතු ඉර කාලීන දේශපාලනාත්මක සංවාදාත්මක වැඩසටහන සමගින් එක්වන්න. ඔබට සුභ රාත්‍රියක්.